තාත්තේ කලතරගේ අරන් තියෙන්නේ. තාතිගෝ එහෙම ඉඳන් යාළුවෝ ලංකාවට වැකේෂන් ආපුවමින්. ඒත් මාතුපාල කියන විදිහට නේ ගත්ත දවස් ඉඳන් ඒගේ ප්‍රොජෙනේට අරගෙනම නේ. ඒක ලොකු ගයක්ද? ඔව්. අප්ස්ටේ හවුස් එක. රූම්ස් 13ක් තියෙනවා. හරියට හොටෙල් එකක් වගේ. ඒ වගේ එකක් ඕපන් ඒජ් එකක් වගේ වැඩකට ටූ මච් නැද්ද? එහෙම හිතන්නේ ලෝභ කමට මේ දා. මගේ අම්මිටයි තාත්තිරයි කොච්චර දේවල් තිබ්බද මේද? ඒත් එයාලා දිහා කිසි දෙයක් කරන් ගියේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ ඒවා ඒගොල්ලන්ගේ එකම දුවට තියලා ගියා. ඒක ඇත්ත. හැබැයි එහෙම කියලා මාත් මගේ දුවට දේවල් තියලා යනවා නම් එයා එයා වෙනුවෙන් දේවල් කරන්න ඕනේ නැ නේද? මං එයාටත් තියනවා. හැබැයි එයාටත් ටිකක් එයා වෙනුවෙන් හොයාගන්න ඉඩ තියෙනවා. ඉතල ටික නැති දරුවන්ට දෙන්න. තියෙන අපි නැති අයට දෙන්න ඕනේ නේද? එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. අපේ දරුවෝ ලස්සන ලෝකෙක ජීවත් වෙන්න නම් අපි එයාට ඒ ලෝකෙ හදලා දෙන්න ඕන. ඒක වෙන කවුරුත් කරනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක පවක්. අනේ මන්දා. ඔයා හින්ද හොම හිතන්න පුරුදු වුණාට මට නම් ඔච්චර ලොකු සැක්‍රිෆයිස් එකක් කරන්න බෑ. මාත් එක්ක හොම චුට්ටක් ඉන්නකො. එතකොට පුළුවන් වෙයි. මේ ලෝකෙ දීලා දුප්පත් වෙච්ච කවුරුත් නෑ නේද? කරලා බලන්නකො. අපි දෙනකොට අපිට දේවල් ලැබෙනවා. ඒක තමයි මේ ලෝකේ ලස්සනම සමීකරණය. ඇඳුම්වල කලක් පවතින අලුත් වෙනුමට කම්ෆර්ට් බඩි දැන් සතියටම රුපියල් 150යි. සුසිනිදු ෆ්‍රිස් ප්‍රොටෙක්ටඩ් කෙස් කලමකට ඩාව් කන්ඩිෂනර්ස්. හරි සෝකෑ. ඒ පරව බලක් ජොබ්බේ පටන් ගත්තද? එයා පිළිවෙලක් නෑ. කිසි පිළිවෙලක් නෑ නේ. එයා මේක කියනවනම් එයා කුසියෙන් අරන් ඉස්සලාම නාවන්න ඕන. එයා නාල කරලා මේක අරගෙන එනකොට වෙඩිලේ ලිස්නින්ද මං අරන් ආයෙකම් වාව් කොහොමද ඒක? ඌ මං දැන් යා මොඩිෆයි කරලා තියෙන්නේ. අපි රැයට ඉංග්‍රීසි ක්ලාස් එකක් කරනවානේ. මරුවනේ. කිට් එකක් පොෂුකින් කරා නම් අපිත් එක වැඩවලට එළියට එක යන්නත් තිබ්බා. අතද මේ මං ඉඳි ඉතලා බේබිලා මොනවා හරි අවටිල් කතාවක් කතා කරගෙන හිටියේ නෑනේ. අවටිල් කතාවක්? අවටිල් කතා කියන්නේ මී අනේ අර වැඩිහිටියන්ට not suitable ඒවා. වැඩිහිටියන්ට not suitable? තේරෙන්නේ කියන්නකොනේ. මලම ගුලයි ඈ දෙන්නත් එක කුටු කුටු ගා කතා කරගෙන හිටියේ කොල්ලෙක් ගැන නම් බේබි තුන් මේද වේවිත්සු මොනාදනේ ඔය කියවන්නේ
කියවන්නේද? අපේ මාත්‍යා මං වෙනකොට දුරගාව හැංගිලා කරේ හිටියා. හොරා වගේ. මං නේන්න තාම බඩු එතන. ඒකයි කියන්නේ. පාවන්නේ සුදුමා. එයා හරියට මං ගැන කරදර වෙනවා. එයාට බයයි මං ওই යන එන ගම කාත් එක්ක හරි යාළු වෙයි කියලා. ඔව් එයා බයයි අම්මා බයයි. අපි අස් දෙක වගේ බලාගත්ත බේබිව මේ පාරේ යන කොයි හරි ගම් කබරෙකුට මාට්ටුවොත් එහෙම අපි කරපුවා නිකන් ගඟේ මුහුදේ ගියා වගේ වෙනවනේ. නේ. හරි හරි. බය වෙන්න එපා. මං කවදා හරි බැන්දොත් බඳින්නේ මට හරි නොගියත් ඕගලන්ට හරි යන කෙනෙක්. හරිනේ? හරි. ඔයා සුදු මාමගෙන් බේරුණා මාතුපාලගෙන් නම් බේරෙන බොරු. මේක දන්නව නේද? ලයිව් මොකද මේ? අය දන්නේ. මේ කල්පනා කළේ මූ තිතට හතර හන්දි වැඩ කරන අපේ පොඩි පුතාටත් කොකා පෙන්නුවා නම් මට කොහොම කොකා පෙන්නයි? ඔගේ හතර හන්දි තිතර වැඩ කරාට මොකද? ඔගේ මොලේ තිතර වැඩ කරේ නෑනේ. මොලේ තිතර වැඩ කරා නම් ඉතින් මේ වෙනකොට ඉන්නවනේ මෝචරියේ. හැබැයි ඉතින් ඕක දාන සෙල්ලම් වලට වැඩි ආයුෂ නැහැ කාන්චියෝ. අනිත් එක අපේ ඔය පොඩි පුතාගේ තාත්තා වුණත් මම කොච්චරවත් කිව්වනේ මේ කොළොප්පම් කරන්න අරේ මේ යන්න එපාරේ මේ කියලා කෝ ඇව්වේ නැහනේ. මං ඌට කතා කළා මාත් එකතු වෙලා බිස්නස් කරපන් කියලා. බැරි ඉන්නේ මූ මේ ඉල්ලගෙන කෑවේ කෑවේ. මං කිව්වා කුට්ටි පිටින් දෙන්න. කට්ටි පැනලා මාත් එක වැඩ කරමු වරෙන් වරින් කියලා. දැන් නවරත්නට වෙන්නේ ඌට වෙච්ච එකේ අනිත් පැත්ත. අනිත් පැත්ත. මොනිකා! ඒ! අවුල කුලියනි. ඔව්. නෑ උඹේ අවුලක් නෑ. කතේ බෙරි හන්දරේ ඉවර යන්න. බතෝක අල්ලාලි ඉන්නතු ඉක්මට කරලා ඉවර කරපම් බා. කද්ද මේ ඔළුවටයි කරන වෙලාව ගන්නනේ මූණු උලන්ට. හරි හරි තව චුට්ටයි ඉවරයි. කොබල. මේ දිනේ අපූර්වට. මේ ඇස්වහ පිච්චෙන්නත් එක්ක නිකනේ මෙතනින් පල්ලහැට මෙන්න මේ හරින් උපලබ්ධයක් තිබ්බනම් පුරහඳ පරවේ. තීනද නිකට පල්ලෙන් උපලබ්ධ. අනේ මයි මුකුත අගෙන තෝ යනවා යන්න. ඊළඟ විවර කරන් එනකොට පාලට. දෙයිදින් පලයන් කු වැඩ නැතුවට සුම්බා. ආ. නරකලා තියේ යඩුනහා. ඔන්න දැන් ඉවරයි. තීන්න ගිහිල්ලා එහෙම ගා ගන්න එහෙම්පා. දැන් මම අක්ක කන්නාඩියේ මූණ බලලම යන්න. නැත්තම් මගට ගිහිල්ලා මොනව හරි වුණොත් එහෙම මට තමයි බැනුම් අහන්න වෙන්නේ ඒකට. ඉන්නව පල්ලපෙකු තියපම් බෑ නැතෝ මිනිහ දවසම කියවයි යෝක. යටි දින උඩින් තියෙනවා. ඉතින් තියෙනවා. ආ.
Nava Dove Healthy Ritual. Hatre lekak moisturizing milk, cornflower, saha coconut oil samagin. Mr. Barnagal check ekak hariyata. මිනිස්සු ඉස්සර මහා ලොකුට චෙක් එක ලියනවා. පස්සේ තනියම හොරෙන් රිටර්න් කරනවා. කතා කරලා වැඩක් නැහැ පාරමී. මේ දවස්වල බිස්නස් හරි නැහැ කියයි. ඒ වුණාට එයා දැනගන්න බෑ එයාගේ චෙක් එක රිටර්න් කියලා. මහා ලොකුට දානපතික් ඔය කරන පින් ඔක්කොම කියලා තමයි චෙක් එක නම් ලියන්නේ. ఫోన్ పొడి వెడకట అయ్యో బాగా దాన్ని తప్ప ఆవా దాని కొచ్చారు దురింద అన్న తిన కడే తీయన్నీ అయ్యో మే ఆవ కడే వల్ల అప్పుడే పనన పిస్సు నంబెక దమ్మా మరి రింగ్ కరేనే మే ఓయా మే నంబెకట కాల్ ఎక కరగిన ఎయా ఆన్సర్ కరా మొదటి బైన్ కులవ్వి పిస్సుద ఏనం ఆ వరం పలయం బల్ల గూరువా ఉంబ బంబులా నానే వెదగత తిరు బైన్న వెదగత తిరు కొంద అప్ప బైన్నే అరే మాయ సుదు మామయ్య వాట బైన్నే ఆ బల్ల గూరువా మీ హర కబడ తడియా అలియా బాలాన్సిన్ కథా కర్ల దెన్న అరే దొబ్బే గన్న దిరే එයා මෙයාට බයින හැටි උගන්වයි. දන්නවනේ බුවණගේ කට. අනේ අන්න බේබි අන්න. බේබි වන් දෙන්නේ ගාම රට දාලා දුවන්නේ. හෙලෝ. హలో అవే బేబీ ఇన్నవా మట దుడ్డు దుడ్డు యోగి అపరాధ నటు వస్తావా అదే బేబీ బేబీ హలో කොහොමද ඔය මම කරන්නේ
පුළුවන් වුණත් ඉතින් මේම මල්ලිව මෙතන ගෑනුකුටේ තනියම dance කරන්න දාන්න පුළුවන් අපිට විලැච්චාවක් කියලා දෙයක් තියෙනවනේ මල්ලියේ මේ මේ ගන්නවා මලාට මම මෙව්ව කරන්නේ නැහැ අනික් කාරණාව කාන්තිය කොහොමද උයි මේ ජම්පරේ ගහගෙන මෙව්ව කරනවා මම බලාගෙන ඉන්නේ නැද්ද නම් වාගෙන මේ ගොඩට ඉන්නවකෝ මුන්න මල සමයමද මේ මොකද සාංචිවත්ත කියලා ඒකද මේ මටනම් උන් හිට දැන් අමතක උනා උයි පිරියාවේ බෑනේ කකුල් උස්සන්නේ ෆෝන් එක බබා වෙන්නදි මගේ ෆෝන් එක ජීප් එකේ පොඩි පුතා කතා කරන්නයි පොඩි පුතා කියපන් මේවා බැංකු රස්සාවක් කරලා විතර නෙමෙයි බැංකුවක් කඩලවත් කරන්න පුළුවන් වැඩද මේනික මෙතන නුවා මෙතන ගෙනිනවා බොරු